Ma è prossima magari che non direi, non è che non è stato un esame, non è stato un esame, non è stato un esame. आखिर उसी रहा ना मैं मैं नहीं मैं मर गया ने को पास में चेक किया हो गया हरी कर लो क्या किया था नहीं नहीं तुम आओ तुम मामा मामा किया ना फेल किया ना पास चेक किया ना उधर आने पहने ना नेगरा मंगा ना किसी को ओ ये तो फेल अप अप वो वैसे ना वैसे हम अट्टे में मन्ना इतना मन्ना में दें वैदर करने कोटा උගත් බුද්ධිමත් අය තෝරන්න කියලා කියනවනේ දැන් වර්ග දෙක හොරු ඉන්නවා උගත් හොරු ඉන්නවා වැඩ කරලා හොරකම් කරන අය තියෙනවා ඉතුරු දෙ ඔතම කල්පනා කරලා බලන්න සිංහල වාහන කොහොමද මේ කොරණ තත්ත්වය ජනතාව සම්බන්ධයෙන් කියන්නේ අනිවාර්ය ජනතාව සම්බන්ධයෙන් එනවා මතක තියාගන්න 1994 ඉඳලා මේ රටේ දේශපාලන ක්‍රමය කෙමෙන් කෙමෙන් වෙනස් වෙමින් පවතිනවා අලුත් පෙරමුණක් තමයි හැමදාම මැතිවරණ ජයග්‍රහණය කරන්නේ. ශ්‍රී ලංකා ජාතික පක්ෂය 77 ඉඳලා දිගටම පෙරදිලා 94 දී පොදු ජන එක්සත් පෙරමුණ හදාගෙන පුටුව ලකුණෙන් ආවා දින්නා. ඊට පස්සේ අපි අලුත් පෙරමුණක් හැදුවා 2001 දී එක්සත් ජාතික පෙරමුණ කියලා අපි දින්නා. ඊට පස්සේ ඒගොල්ලෝ අලුත් පෙරමුණක් හැදුවා බුලත් කොළෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය කියලා 2004 ඒගොල්ලෝ දින්නා. ඊට පස්සේ අපි අලුත් පෙරමුණක් හැදුවා 2015 දී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සම්දානද පෙරමුණද කියලා හංසය ලකුණේ අපි දින්නා 2019 දී ඒගොල්ලෝ පොදු ජන පෙරමුණ හැදුව කොටු ලකුණේ දින්නා මෙදා සැරේ ඉන්න අලුත් පෙරමුණ දුරකප්පනේ ලකුණේ සමග ජන බලවේගය තරුණ කණ්ඩායම ඩීල් නැති කණ්ඩායම රාජපක්ෂලත් එක්ක හොරාට මුදිය ගන්න නැති කණ්ඩායම හීනෙන් ජාතික ආණ්ඩු හදන්න හිතන නැති කණ්ඩායම ඉන්නේ මෙතන අලුත් පෙරමුණ මෙදා බාර දෙන්නේ එහෙම එන්නේ දැන් පිළිබඳව. මෙතන අංගි බණ්ඩාර මා කියලා තියෙන්නේ 50කට 60කටවත් ඉන්න කියලා එන්නත් ඉස්සෙල්ලා ඉන්නේ. අනේ මරු විකල් දොඩවන අයට මම උත්තර දෙන්න මොනවද දන්නේ? පිස්සුනේ. එයාගේ බෑණා ඉන්නේ මේ පැත්තේනේ. එයාගේ බෑණා ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කේ අපිත් එක්ක. එතකොට මේ 50න් එකක්ද කියලා බලන්න ඕනේ ඒක. බොරුනේ ඔය. මම නම් කියන්නේ එහෙම ඉන්නවනම් දාන්න එළියට. හඬ පොර දිනවනම් දාන්න එළියට. මේ නිකම් මේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා බයිලා ගන්න නැතුව කියන්නකෝ මේ බොරුනේ අනිත් එක මේ අපිටනේ බනින්නේ ගොල්ලෝ ඇත්තටම ජනතාවට ආදරේට පාක්ෂිකයට ආදරේ නම් බන්නේ බෑ රාජපක්ෂලාට ඒ පොට්ටුවේ අඩුපාඩු වලට විරුද්ධව සටන් කරන්න එපා අවකල කරන්න බෑ මොකුත් කරන්නේ නෑනේ අපිට බැන්නාම මොකද දන්නවද ඒක තමයි රාජපක්ෂල දීලා තියෙන කොන්ත්‍රාත්තුව මේ ජාතික රූපවාහිනී ස්වාධීන රූපවාහිනී ගුවන් කාලේ සෑහෙන්න හම්බෙනවා ඊළඟට රාජපක්ෂලාට කඩේ යන පුද්ගලික රූපවාහිනී නාලිකාවල ඒගොල්ලෝ විපක්ෂය වගේ පෙන්නනවා හරිද ඒ වුණාට බිම ඊට වැඩි වෙනස් මිනිසු ජීවිත වෙන ප්‍රශ්නයක් අපි ඉන්නේ මේ මිනිසුත් එක්ක තවත් නැද්ද එනම් බොමි සුදි රජයට ඡන්ද දෙන්න කියලා ඒකට තව කෑල්ලක් එකතු කරගන්න කියලා මම ඒගොල්ලන්ට යෝජනා කරනවා කොවිඩ් පාලනය කර එහෙත් දෙවෙනි සහ තෙවෙනි රැළ වලට ඉඩ තිබපු රජයට ඡන්දය දෙනවාද කියලා මම කල්පනා කරලා බලන්න කියලා ඉවරලා. දැන් අත් වශයෙන්ම පළවෙනි වටේ කොවිඩ් එන්න ආණ්ඩුවේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතු සාධක වුණා. අපේ රට දූපත් රාජ්‍යයක් වීම නිසා දේශ සීමා වලින් කොවිඩ් එන්න විදියක් නැහැ. එයාපෝට් එකෙන් හෝ වරායෙන් තමයි එන්නේ. එතකොට නාම යෝජනා ලබා දීලා පාර්ලිමේන්තුව මැතිවරණයේ තියන්න තිබිච්ච හදිස්සි නිසා මාර්තු මාසේ 19 වෙනිදාන් රට ඇරලා තියලා එයාපෝට් එකත් ඇරලා තියලා මේ කොවිඩ් එන්නේ ඉඩ දුන්නා. ඒ දවස්වලම PCR පරීක්ෂණ කරා නම් මීට වඩා පාලනය කරගන්න තිබ්බා රට ඇරලා තිබ්බ වෙලාවෙ උනත්. ඒ නිසා අපි තා පැහැදිලිව කියනවා අද වෙනකොට දැන් මහින්ද මහත්තයා අද පත්‍රයේ මේ පත්‍රයේ කියලා තියෙනවා
දේශපාලන වේදිකාවේ කීවාට කොරෝනා රැල්ල කොහෙවත් නැහැ. ඒක මාර විහිළුවක් නේ. එහෙනම් මේ රටේ මිනිස්සු බොරුද කියන්නේ? රටේ මිනිස්සු බොරුවටද බය වෙලා තියෙන්නේ? ආ? එහෙනම් කොරෝනා නැත්තම් පාසල් වහමු වෙයි ආයි පාරක්. පාසල් වහන්න ඕනේ නැහැ නේද? දැන් මම දැක්කා මේ පොදු ජන පෙරමුණට හිතුවත් වෙබ් අඩවියක දාලා තියෙනවා මැතිවරණේ ඉවර වෙනකන් මේ පාසල් නැවත විවෘත කරන්නේ නැහැ කියලා. මම දන්නේ නැහැ ඒක ඇත්තද නැත්තද කියලා කරලා. නමුත් පාසල් වැහුවේ කොරෝනා අවදානම තියෙන හින්දා කන්දකාඩ නිරෝධායන මධ්‍යස්ථානයේ හරහා කොරෝනා වාහකයෝ එළියට ගිහිල්ලා තියෙන හින්දා ඔවුන්ගේ සමීප ඇසුරු කරන්නන්ට කොරෝනා ආවෙච්ච නිසා. ඉතින් ඒ නිසා අපි කරුණා කරලා ආණ්ඩුවට කියන බොරු නම් කියන්න එපා කියලා. ඊළඟට ඒ පත්‍රයේම තියෙනවා මහාචන්ද සෞඛ්‍ය නීති ගැසට්ටුව අද හෙටම. මොකද්ද මේ විහිළුව? මැතිවරණ දෙපාර්තමේන්තුවට පුළුවන් මැතිවරණයට ප්‍රකාශනපත් කරන්න. මැතිවරණයට අවශ්‍ය රාජකාරීමේ දේවල් සංවිධානය කරන්න. හැබැයි මැතිවරණයට අදාළ වූ සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමේ වක්කීම මැතිවරණ කොමසාරිස්ගේ හෝ දෙපාර්තමේන්තුවේ වක්කීමක් නෙමෙයි. ඒක ඇවිල්ලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය මත සෞඛ්‍ය ඇමතිනියගේ වක්කීමක්. දැන් මම දන්න තරමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ නිර්දේශ ජූනි මාසේ මුල් හරියේදීම හදලා දුන්නා. මාසේ කමාරක් වෙනවා තාම ගැසට් කරේ නැහැ. මේකට හේතු වෙන මොකවත් නෙමෙයි. මේගොල්ලෝ මාර්තු මාසේ හඹාගෙන ගියේ පියාඹගෙන ගියේ තුනෙන් දෙක ගන්න. දැන් මාස 9ක් තුල ආර්ථිකයේ කඩාවැටීමත් එක්ක දරිද්‍රතාවයේ ඉහළ යාමත් එක්ක මිනිස්සුන්ගේ මානසික පීඩනයත් එක්ක පඩි කැපීමත් එක්ක ලීසින් වාරික ගෙවා ගන්න බැරි වීමත් එක්ක රටවිරුවන්ට ලංකාවට එන්න බැරි වීමත් එක්ක ඒ වගේම රාජ්‍යාංශයේ රැකියාවල අවදානම් පැමිණීමත් එක්ක බොරු කියලා ආබාධිත රණවිරුවන් ලව්වා කොටුවේ උද්ඝෝෂණය කරවලා ඔවුන්ගේ 50 අවුරුදු 55න් පස්සේ ආබාධිත රණවිරුවන්ට පඩිපත ලබා නොදීම කියන මෙකී නොකී කාරණා ගණනාවක් නිසා 113ක් ගන්න බැරි තත්ත්වයට අවිල්ල තියෙනවා. දැන් පරාජය පේන හින්දා දැන් පටන් අරන් තියෙනවා බැසිල් රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයට කලින් හදපු ඇප් එකක් තියෙනවා ඒගොල්ලන්ගේ. ඒ ඇප් එක අනුව රට පුරාම දැවන්ත කැන්වසින් ව්‍යාපාරයක්. ඒ කියන්නේ ගෙන්ගෙට යාමේ ව්‍යාපාරයක් කරන්න ඒගොල්ලෝ සැලසුම් කරලා තියෙනවා. ඒ මේ ගැසට් එක ගැහුවා මේක කරන්න බෑ. ඉතින් ඒ නිසා තමයි මේ ගැසට් එක පරක්කු කරන්නේ. දැනටමත් ඒ කැන්වසින් ව්‍යාපාරය ඔළුවේදී මේ කැන්වසින් ව්‍යාපාරය පටන් ගන්න තියෙනවා. ඒ නිසා Tamanta මැතිවරණයේ ජයග්‍රහණය කරන්න රටේ ජනතාව කෝවිඩ් නෙවෙයි මාර්යාට උනත් බිලි දෙන්න මේ අය සූදානම්. මොකද හේතුව දැන් කවුරුත් දැන් කාටත් අමතක වෙලා තියෙනවා කරුණා අම්මාන් කිව්වනේ කෝවිඩ් වලට වැඩේ එයා භයානකයි කියලා. හමුදාවේ සමාජිකයන් 3000ක් එකරයකට මැරුවා කියලා කිව්වා. එතකොට එකරයකට 3000ක් මැරුවයි කියලා කියනකොට මට නම් හිතුනේ 3000ක් මරන්න නම් අඩු ගානේ 5000ක්වත් ආබාධිත කරලා ඇති. එහෙම කියපු කෙනාවත් බේරපු කණ්ඩායමක් නෙමේ ගොල්ලෝ. පුදුම වෙන්න එපා. හෙට අනිද්දාට කරුණා අම්මාන් මේ මැතිවරණයේ ජයග්‍රහණය කරලා ආවහම හමුදාව මරපු හමුදා සොල්දාදුවන් ආබාධිත කරපු මේ ප්‍රෝඩාකාරී දේශප්‍රේමියෝ කරුණා අම්මාන් එක්ක එක කැබිනට් එකේ වාඩි වෙනවා. එදාට කඳුළු හලන්න එපා. දේශප්‍රේමියේ මුවාවෙන් විකුණන ප්‍රෝඩාවට අහු වෙලා කවුරු හරි පොහට්ටුවට ඡන්ද දීලා ඒ දේශප්‍රේමී කියලා හිතන ආණ්ඩුව ඇතුලේ හමුදාව මරපු කරුණා අම්මාන් ඇමතිකමක් දරුවොත් ඒක ගැන කවුරුත් දුක් වෙන්න එපා. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති මේ රජයට අද ජනතාව ජීවත් කරන්න බැරි වෙලා තියෙනවා. තුන් වේලක් කාපු මිනිස්සු දෙවේලක් කන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. දෙවේලක් කාපු මිනිස්සුන්ට හෙට අනිද්දර ලෙව කන්න වෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අද ඉගෙනගෙන විශ්වවිද්‍යාල ගිහිල්ලා රාජ්‍ය සේවයට ආපු කට්ටියට අද මිලිටරි ජුන්ටාවක් කරන්න යන මේ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය තුළ රජයේ ආර්ථික මර්මස්ථානවල ප්‍රධානීන් හැටියට විශ්‍රාමික හමුදා ජනරාල්ලා දැමීමත් එක්ක රාජ්‍ය සේවකයාගේ කොන්ද කඩලා තියෙන්නේ අද. ඔවුන්ට අද තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින්න බෑ. නිදහසේ තමන්ගේ රාජකාරිය කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. අපි ඒ නිසා ඉතා පැහැදිලිව කියන්න කැමති ප්‍රජාතන්ත්‍රවාදයේ භුක්ති විඳින ගමන් ජනතාවට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න ඕන. ජනතාවට ජීවත් වෙන්න තුන් වේල කන්න පුළුවන් වෙන්න ඕන. ගෙදර වතුර බිල ටෙලිෆෝන් බිල ගෙවන්න පුළුවන් වෙන්න ඕන. දරුවන්ව නිදහසේ ඉස්කෝලේ යවන්න පුළුවන් වෙන්න ඕන. දරුවන්ව ඉස්කෝලේ යවලා ටියුෂන් යවන්න අවශ්‍ය ආර්ථික වටාපිටාව හැදිලා තියෙන්න ඕන. මෙන්න මේක තමයි සමාජයට අවශ්‍ය නිදහස. ඊළඟට තාරුණ්‍ය රැවට්ටුව, තාරුණ්‍ය ඇඳුව අද පුද්ගලිකාංශයේ විශාල ප්‍රමාණයක් රැකියාවලින් අයින් කරලා තියෙනවා. ඒ වගේම පුද්ගලිකාංශයේ
පඩිකපීමකට ලක් වෙලා තියෙනවා. මෙන්න මේ නිසා තමයි රජයේ සේවකයා අද බය වෙලා තියෙන්නේ. මොකද ඔවුන්ගේ ඕටි එක කපලා තියෙනවා. ඔවුන් දන්නවා පොටු ආවොත් එහෙම දැන් මල් බයිසිකලේ ඒවල ඉවරයි පෙරහැරේ. කසකාරය ඇන්න නියමිතයි 130ක් පඩි කපනවා කියලා. ඒ නිසා තමයි මේ තැපැල් ඡන්දයේ රාජ්‍ය සේවකයන් විශාල ප්‍රමාණයක් අපේ පැත්තට නැඹුරු වෙමින් පවතින්නේ. ඒ නිසා අද කෙනෙක්ගේ ඕටි කැපුවම රජයේ සේවකයා කොහොමද ජීවත් වෙන්නේ? ඔව් ජීවත් වෙච්ච පුරුදු වෙච්ච ක්‍රමයක් තියෙනවා ජීවත් වෙන්න. හරි? එතකොට ඕටි එක නැති වුනහම ඔහුට ඒ පුරුදු වෙච්ච ජීවන රටාව සම්පූර්ණයෙන් කැඩලා තියෙන්නේ. ඊළඟට තරුණ තරුණියන්ට රජයේ රැකියා තියා පුද්ගලික සේවක රැකියාවක් කරන්න බැරි මට්ටමට මේ රට අකර්මණ්‍ය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් අපි ඉතා පැහැදිලිව කියන්න කැමතියි. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා අවුරුදු 50 පාර්ලිමේන්තු ජීවිතේට කීලිවරලා ලොකු ටීවී ප්‍රෝග්‍රෑම් ගණනාවක් කරා දැන් මාසෙ විතර කලින් මේ 50 10ක් ජනාධිපති වුණා. 3ක් අගමැති වෙලා හිටියා. 20ක් ඇමති වෙලා හිටියා. ඒ කාලේ හදන්න බැරි වෙච්ච රට දැන් 76ක් වෙලා එතුමට ඇවිදින්න බෑ කියලා ඉවරලා එතුමගේ පුතා රෝහිතට කියනවා. දැන් ඉල්ලනවා තා පහක් දෙන්නලු 81ක් වෙනකන් කවුරු එක්කද? එතුමා එන්නේ කවුරු එක්කද? මිරිස් කුඩු කාර්යයෝයි, බුකි කාර්යයෝයි, හොර තක්කඩියෝයි, කුඩ්ඩෝයි, එතනෝල් කාර්යයෝයි. හරිද? මේ කට්ටියත් එක්ක ඉල්ලනවා රට හදන්න. පට්ට වේ. හරිද? ඊළඟට වික්‍රමසිංහ මහත්තයා අවුරුදු 73යි. 26ක් පක්ෂේ නායකය වෙලා හිටියා. දෙපාරක් වේ. හරිද? දෙපාරක් ඡන්දවලින් බැලුවොත් නම් 29 පාරක්ද කොහෙද තියෙන්නේ? හරිද? දැන් ආයි පාරක් රට හදන්න එනවා. රජයේ සේවකයන්ට 60න් විස්රාම යන්න ඕන. එන රජයේ සේවකයන්ට දෙන්න බෑ 70 වෙනකම් වැඩ කරන්න. මේගොල්ලන්ට 70 පැනලා එකපාරක් නෙමෙයි 7-8 වතාවක්ම ෆේල් වෙලා ඉවර වෙලා ආයි පාරක් බලේ ඉන්නවා. ඉල්ලනවා හදන්න. දැන් කාට හරි විභාගයක් කියන්න පුළුවන් 2 පාරක්ද කොහෙද? හරිද? මේගොල්ලෝ 6 පාරක් ෆේල් වෙලා තායි රට හදන්න ඉල්ලනවා. ඉතින් ඒ නිසා අපි තා පැහැදිලිව කියන්න කැමති මේ රටේ දේශපාලන ක්‍රමයේ වෙනස් කරන්න ඔබට උවමනා නම් ඡන්දෙන් පස්සේ 225ම හොරුල් කියන සංකල්පය නැති කර ගන්න ඕන නම් අද අවුරුදු 60ට අඩු තවමත් ෆේල් නොවෙච්ච එකම එක නායකයෙක් ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ වගේම නිර්මාණශීලී තරුණ දක්ෂ බුද්ධිමත් කණ්ඩායම ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක. දැන් අපේ 100%ක් හරි කියලා මම කියන්නේ එක අධ්‍යයක් කරමින් අප්සෙට් වෙව ඇති. ඉතින් ඒවා මැතිවරණේ හලවලා දාන්න මම නම් බඩටෝ කියනවා. නමුත් සාපේක්ෂව අපේ කණ්ඩායම තමයි නිර්මාණශීලී කණ්ඩායම ඉන්නේ. අපේ කණ්ඩායම තමයි හැකියාවන්ගේ නිපුණතාවයෙන් පිරිපුන් කණ්ඩායම ඉන්නේ. රට ගැන දැක්මක් ඇති කණ්ඩායමක් තියෙනවා. මේ රට ජනතාවන් අපි ඉල්ලනවා ෆේල් නොවෙච්ච අවුරුදු 60ට අඩු සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවුරුදු 5ක් දෙන්න. දීලා බලන්න. එතුමා ෆේල් නම් 5යි තීරණයක් ගන්න. පාස් නම් තව 5ක් දෙන්න. ඊට පස්සේ 63යි අලුත් පරම්පරාව නිර්මාණය වෙනවා. දක්ෂයෝ නිර්මාණය වෙනවා. නිර්මාණශීලී මිනිස්සු එනවා අතුරට. ඉතින් ඒ සංස්කෘතිය ගෙනෙහිම ඔබේ වක්කීමක්. මොකද රට පාලනය කරන්න නම් බුද්ධිමත් වෙන්න ඕන, ක්‍රියාශීලී වෙන්න ඕන, නිර්මාණශීලී වෙන්න ඕන. ඒ නිර්මාණශීලීභාවය තියෙන්නේ ක්‍රියාකාරී දේශපාලඥයෝ තුල පමණයි. ඒ නිසා ෆේල් නොවෙච්ච නායකයෝ තෝරගෙන ආයෙත් නාහෙන් අඬ අඬ ඉන්න එපා කියලා අපි ආදරණීය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම තරුණයන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා මේ ඔබේ අනාගතය බාර දෙන්නේ. ඔබ දේශපාලනේ අපිට අදාළ නැහැ කියලා කියන්න එපා. මොකද හේතුව උදේ නැගිට ලැබුණ ප්ලේටියේ ඉඳලා රැයට නිින්ද යනකම් කන කෑම, පාර දොටේ යන යනකොට බස් එකට ත්‍රිවිල් එකට ගෙවන ගාන, කඩේකට ගිහිල්ලා ඇඳුම් පළඳුම් මිලදී ගන්නකොට ඒවයේ මිල ඉඳලා ඔබේ ජීවිතයට අදාළ සියලු දේවල මිල ගණන් තීරණය කරන්නේ පාලකයෝ. ඒ නිසා පාලකයෝ ඔබේ පැත්තෙන් හිතන කණ්ඩායමක් විය යුතුයි. ඒ කණ්ඩායම තරුණ කණ්ඩායමක් විය යුතුයි. සමාජ වෙනස් වීම, ලෝක වෙනස් වීම, අලුත් ලෝකය කියන්නේ මොකද්ද? අලුත් ලෝකයට ගැලපෙන පරිදි අපේ රට සූදානම් කරන්න කොහොමද කියන එක තේරුම් ගන්න පුළුවන් කණ්ඩායමක් පත් කරන්න කියලා ඉවරලා අපි ඔබ තමුන්නාන්සලන් ඉල්ලා සිටිනවා. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.